ආයුබෝවන් සුබ උදෑසනක් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මාධ්‍ය සම්දර්ශණයට පොලිසියට විනය පරීක්ෂණ නැහැ ටිරන් කියයි නෑ ඒක මං කරන්නේ නැහැ පොලිස් දෙපාර්තමේන්තුවට උනත් මම ඒක කරන්න කියන්නේ නැහැ හැත්තෑට ව්‍යවස්ථාවේ ලොකු ලොකු හිල් දැකපු එන්.එම්. පෙරේරා කියපු ජේ.ආර්. ගේ ගැටගෙන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් යුක්තිය මෙහෙයුමෙන් මේ දක්වා රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අතරංගුවට ගෙන ඇති බව අමාත්‍ය ටිරන් අලස් පවසනවා මේ අතර අතුරුගිරියේ වෙඩි තැබීම පිළිබඳ සැකකරුවෙකුගෙන් මාධ්‍ය ඉදිරිපිට ප්‍රශ්න කිරීමේ සිද්ධිය පිළිබඳ මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා ඊට පිළිතුරු දෙමින් ඇමති ටිරන් අලස් පැවසුවේ එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්නේ නැති බවයි අපි මේ මෙහෙයුම පටන් ගත්තට පස්සේ රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරන් තියෙනවා ආයුධ 955ක් අත්අඩංගුවට අරන් තියෙනවා අත්බෝම්බ 42ක් අත්අඩංගුවට අරන් තියෙනවා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා මේ මෙහෙයුම් දිගටම කරලා අපි මේගොල්ලන් පස්සේ හඹා යනවා කොහෙ හිටියත් අල්ලනවා අතුරුගිරියේ සිද්ධියේ සම්බන්ධ වෙලා ප්ලෑන් කරලා විටින් විට ඒ ඔපරේෂන් එකේ කරපු අය සියලු දෙනාම අපි අත්අඩංගුවට අරගෙන ඉවරයි. මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. අතුරුගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හැසිරුණු ආකාරය සම්බන්ධව ඔබතුමා යම්කිසි විනය පරීක්ෂණයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද? ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර නිකුත් කරලා තියෙනවද? නෑ ඒක මං කරන්නේ නෑ. පොලිස් දෙපාර්තමේන්තුවට උනත් මම ඒක කරන්න කියන්නේ නෑ. එවැනි දෙයක් වුණාම ඕගොල්ලන් ඔක්කොම පොකුරු පිටින් එතනට දුවන්නේ. එතන තත්ත්ව ගැන හිතන්න. එහෙම වුණාම මේ වැනි වැරද්දක් වෙන්න පුළුවන්. අපි ඒ ආදාළ පුද්ගලයන්ට අවවාද කරලා තියෙනවා බොහොම තදින් නැවත නොවෙන්න. ඒක මමත් කරලා තියෙනවා පොලිස්පතිතුමත් කරලා තියෙනවා. ඒ කරපු වැරද්ද පස්සේ දුවන්න නෙමෙයි තිබුණේ අපිට ඒ වෙලාවේ මේ කරපු මිනිස්සු පස්සේ දුවන්න. ඒ DIG එයාගේ ඔෆිසර්ස්ලා තමයි මේ මුළු ඉන්වෙස්ටිගේෂන් එකම කරන්නේ. දැනට දෙන්නේ කරෙන්ඩ අනිත් ඔක්කොම අල්ලලා තියෙන්නේත් ඒගොල්ලන්. විනය ක්‍රියාමාර්ග ගන්න කියන වගේ හැමතුමා මේගොල්ලන් මෙච්චර අල්ලලා තියෙනවා මේගොල්ලන්ට මොන හරි දෙන්න කියලා කියන්නේ නෑනේ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ලියන්නේ 542 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා අපේ රටේ තරම් මැතිවරණ කල් දැමූ ජනමත විචාරණ මගින් ගේම් ගහපු රටක් ලෝකේ වෙන කොහේවත් නැහැ කියලා. විශේෂයෙන් 1978 ව්‍යවස්ථාව ඊට කදිම උදාහරණයක්. මේ JR ගේ 78 ව්‍යවස්ථාව ගැන ආචාර්ය එන්.එම්. පෙරේරා ලියූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවේචනාත්මක විශ්ලේෂණයක් කියන මේ පොත පුළුවන් නම් හොයාගෙන කියවන්ට. එවිට ඔබට තේරේවි ආචාර්ය එන්.එම්. පෙරේරා අදින් වසර 46කට විතර පෙර මේ ව්‍යවස්ථාවේ දැකපු දේවල් මොනතරම් ඇත්තද කියලා. ආචාර්ය එන්.එම්. පෙරේරා මේ JR ගේ 78 ව්‍යවස්ථාව ගැන මේ පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන මගින් තෘප්තිමත් නොවී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන උද්දච්ච බව ආරක්ෂා කර ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම අතිශය කනගාටුදායකයි. ඇත්තටම මේ ව්‍යවස්ථාව කඩිමුඩියේ සකස් කරන ලද්දක්සේම ඒ නිසා ශක්තියෙන්ද තොර බව සියලු සටහන් වලින් දර්ශනය වෙයි. ආචාර්ය එන්.එම්. පෙරේරා එහෙම තමයි කිව්වේ. ඒ කියන්නේ අර 1972 තිබුණු ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නැතිව ඒක විසික්ක කරලා දාලා උද්දච්ච JR සහ UMP හදිස්සියෙම අලුත් ව්‍යවස්ථාවක් හැදුවා. හදිස්සියෙම හදපු ව්‍යවස්ථාවක්. හොඳේ ඒක තමයි ඔය 78 ව්‍යවස්ථාව. හරිද? තාමත් අපිට වද දෙන්නේ ඒක තමයි. හරිය? ඒක සහතික ඇත්ත කියලා දැන් අද හරි පැහැදිලිනේ නේද? මේ 78 ව්‍යවස්ථාවට දැන් අවුරුදු 46යි. සංශෝධන 21යි. ඕන් දැන් 22ක් ගේන්න හදනවා නේද? දැන් බලමු මැතිවරණ කල් දැමීම සහ ජනමත විචාරණ ගේම් ගැන. හරිද?
දැන් ඔබ දන්නවා මේ ලක්ෂයක දඩයකටත් යටත් කෙරුණු ලෙනව මොනවද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කිව්වේ? මේක තේරුම් ගමු ඉස්සල්ලාම මුලින්ම පරිස්සමින්. මේ දැන් තියෙන 21 වෙනි ව්‍යවස්ථාවේ ජනරජයේ ජනාධිපතිවරයා ගැන ව්‍යවස්ථාවේ 31 සිට සඳහන් වෙනවා. හොඳේ, ඔය 32 මෙන්න මෙහෙම තියෙනවා. ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගත යුතු අතර පස් අවුරුදු කාලයක් දුරය දරන්නේය කියලා. හොඳේ, එහෙමනම් කාලය කොපමණද? පස් අවුරුදු. අවුරුදු 5යි. ඒක හරි පැහැදිලි. එනම් ප්‍රශ්නේ මොකක්ද? දැන් මේ ව්‍යවස්ථාවෙම 83 ව්‍යවස්ථාවේ 83 ආවල මෙන්න මෙහෙම තියෙනවා. අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ දුර කාලය සා අවුරුද්දක්. ඒ කියන්නේ අවුරුදු 6ක්. සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ, නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ 50 කෙටුම් පතකට මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2කට අඩු නොවේ නම්ද, ජනමත විචාරණයකදී ඒ ජනතාව විසින් අනුමත කොට ඇතනම්ද, 80 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇතනම් ඒ 50 කෙටුම් පත නීතියක් බවට පත්වන්නේ කියලා. මෙන්න මෙතන තමයි අර සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ කියලා අවුරුදු 6 කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. හොඳේ, දැන් මේක තේරුම් ගමුකු. මේ 50 කෙටුම් පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේවා නිරූපණය කිරීමේ බලය ඔය ව්‍යවස්ථාවෙම දීලා තියෙන්නේ කාටද දන්නවද? ගරු අධිකරණයට, ගරු විනිශ්චයකාරවරුන්ට. හොඳේ, මොකද ගරු විනිශ්චයකාරවරුන් කියන්නේ පොල් කඩපු, මාල කඩපු, පික් පොකට් ගහපු, හරිද, සාමාන්‍ය පෙළවත් සමත් වෙන්න බැරි වෙච්ච අය නෙවෙයි. හොඳේ, ගරු විනිශ්චයකාරවරයෙකු බවට පත්වෙන්න නීති උපාධිය ඉඳලා මොන තරම් විශේෂ දැනුමක් ඒ අය එකතු කරගන්නවද ජීවිතයට, හරිද, මොන තරම් කාලයක් කැප කරලා දොතන්ට එන්නේ. හොඳේ, පොල් කඩලා නෙවෙයි, මතක තියාගන්න. ඒකයි සියල්ලටම උඩින් නීතිය තියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගේම අලුතින් ගේන ඕනම 50 කෙටුම් පත නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියලා බලන අයිතිය ගරු අධිකරණයට දීලා තියෙන්නේ. හරිය, දැන් ඒ අනුව ගරු අධිකරණය මේ ලෙනවට දෙවතාවකදී, සුද්ධ සිංහලෙන් දෙවතාවකදී, හරිද, පැහැදිලිව කියලා තියෙනවා 5 තමයි කියලා. ජනපතිගේ කාලේ 5යි කියලා. ඊට පස්සේ ඔය තවත් නීතිඥයෙක් ඊයේ පෙරදගිල්ලා 1,05,000 විතර දඩියකුත් කෑවන්නේද? එයත් එක්ක ගත්තහම 3 වතාවක්. ජනාධිපතිගේ දුර කාලය අවුරුදු 5යි 6යි නෙවෙයි කියලා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. විශ්මය කියන්නේ ජනපති රනිල් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවත් ගිහිල්ලා කිව්වේ මොකද්ද? ජනාධිපතිතුමත් කියනවා එයාගේ දුර කාලය 5යි කියලා පිළිගන්නවා කියලා. එහෙනම් 5නේ. ආයේ තවත් ජිල්මාත් මොකටද නේද? අර අන්තිමට අධිකරණයට ගියේ නීතිඥයන්ට 1,05,000 උද්දඩයක් ගැහුවනේ නේද? එහෙනම් දැන් මොකද්ද මේ ගහන්ට හදන ගැටි? දැන් අර 83 ආවල තියෙනවනේ සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන කෑල්ල. එහෙම කරනවා නම් ජනමත විචාරණයක් ඕනේ කියලා සා අවුරුද්දක් ඉක්මවා නේද? එතනට පස් අවුරුද්දක් කියලා. සා අවුරුද්දක් කියන්නේ අවුරුදු 6යිනේ. එතනට පස් අවුරුද්දක් කියලා දාලා මේක හදන්ට කියලා ජනාධිපතිතුමා කැබිනට්ටුවට කිව්වලු. කියපු ගමන් උන්දලා හා සර් කියලා 50 කෙටුම් පතක් දැන් හදලා. හොඳේ, ජනපතිට 5ම තමයි කියලා. දැන් ඔය 50 කෙටුම් පත පාර්ලිමේන්තුවට දැම්මහම ඔය පාර්ලිමේන්තුවේ 3/2 සම්මත වෙන්න ඕනේ. ඒ කියන්නේ මන්ත්‍රීලා 150ක් ඡන්දය දෙන්න ඕනේ. හරිද? දැන් ඉතින් ජනාධිපතිට 5යි කියලා 150ක් නෙමේ 225ම ඡන්දය දුන්නත් ප්‍රශ්නයක් නැහැනේ. 5නේ නේද? 6ක් කරනවා නම් තමයි ගේම තියෙන්නේ. දැන් ඊට පස්සේ කාට හරි පුළුවන් මේ 50 කෙටුම් පත අධිකරණයට අරන් යන්න. ගරු අධිකරණය දැනටමත් තීර්ණ සිංහලින් කියලා තියෙනවනේ අවුරුදු 5යි කියලා නේද? එතකොට මේ 50 3/2 සම්මත වුණත් ඒකෙන් කියන්නේ 5යි කියලානේ නේද? අයමුත්තක් නැහැනේ. එතන ගැටලුවක් නැහැ, ගැටුමක් නැහැ. නමුත් අර 83 ආවල තියෙනවනේ මේ අර ජනමත විචාරණයකුත් තියන්න ඕනි කියලා. එතන තමයි ගැටය තියෙන්නේ. හරිද? දැන් ඒ ගැටයත් ඕන වුණොත් මෙන්න මෙහෙම ලියාගන්න පුළුවන් කියලයි මේ අපේ පුංචි මොලේට තේරෙන්නේ. හරිද? ඔය 83 ආවල මෙන්න මෙහෙමයි තියෙන්නේ. ජනාධිපතිවරයාගේ දුර කාලය සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන, අවුරුදු 6කට වැඩියෙන් දීර්ඝ කරන. ඒ කියන්නේ තම දුර කාලය දික් කරගන්නවා නම් තමයි ජනමත විචාරණය. දැන් මෙතන දික් කරගැනීමක් නැහැ.
නැහැනේ. තියෙන එක ඔව් පහම තමයි කියලා කියන එක නේද? ඉතින් ඒකටයි ජනමත විචාරණයක් ඕනද කියන එක අධිකරණයේ තීන්දුව කරයි. හොඳේ. අඩු කරනවා නම් ජනමත විචාරණයක් ගැන මේකේ කියලා නැහැ. බැලූ බැල්මට එහෙමයි. හරිද? ඉතින් ඒ නිසා පහමයි කියලා තමයි ආයි යෝකි කියන්න තියෙන්නේ. ආයි අමුතු වෙනසක් නැහැ. හය නෙවෙයි. හොඳේ. ඒක දැනට අධිකරණයේ තුන් වතාවක්ම කියලා තියෙන නිසා හරිද? මහත්යෙක් වගේ හරි දිනේට ඡන්දය තියලා ආ මේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කිව්ව තැන්ට වැටෙන්න එපා කියලා අද ටෙලිවැකියේ ඔයි කොයි කාට කාටත් මතක් කරනවා. හොඳේ. අපි පැහැදිලිව කියනවා අපි දේශපාලඥයෝ විදිහට අපිට අවුරුදු 5කට නම් පාර්ලිමේන්තුවේ බලය දුන්නේ අපි අවුරුදු 5කට වැඩිය දවසක්වත් ඉන්නේ නැහැ. මේ රටේ ඕනම දේශපාලඥෙක් අර ගමේ ගොඩේ තියෙන්නේ අර සිංහලෙන් කියන කතාව තියෙන්නේ. බල්ල මාක් එකට ලේබල් ඇලෙනකන් අපි ඉන්න ඕනේ නැහැ. බල්ල මාක් වෙන්න ඕනේ නැහැ කිසිම පුජ්‍යලයක් මේ රටේ. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.